කොහොමද අදයි බලන්න හදන්නේ 2014 රිලීස් වුණ ඇක්ෂන් ෆැන්ටසි මූවි එකක් මූවි එකේ නම ඩ්‍රැකියුලා අන්ටෝල්ඩ් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න ඕන නම් අපේ හෝම් සිනමා සිංහල YouTube channel එක subscribe කරලා තියාගන්න ඒ වගේම වීඩියෝස් හොඳ නම් comment කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා එහෙනම් අපි යමු මූවි එක බලන්න ෆිල්ම් එක පටන් ගද්දී අපිට මෙහෙම කතාවක් කියනවා පහළස්සන සතවර්ෂයේ මුල් භාගයේ තුර්කි සුල්තාන් කෙනෙක් ආක්‍රමණය කරන ට්‍රාන්ස්ල්වේනියා කියන රට ඒකේ ඉන්න ළමයි 1000ක් එයාගේ හමුදාවට බඳව ගන්න. මේක කරන්න හදන්නේ බලෙන්. ඒ වෙලාවේ මෙහි ඉන්න ප්‍රින්ස් බ්ලඩ් ඒ කියන්නේ ඒ රටේ ඉන්න කුමාරයා මේගොල්ලොත් එක්ක සටන් කරලා ඒ ළමයි 1000 දෙන එක වළක්වනවා. ඒ වගේම එයා සටන් කරන බිහිසුණු බව නිසා එයා ඒ තුර්කි හමුදාවේ භාගයට භාගයක් සම්පූර්ණයෙන් මරලා දානවා. මේ ඒ බ්ලඩ් කියන කුමාරයා ගැන කතාව එයාට දැන් අඳුන්වන්නේ ඩ්‍රැකියුලා කියලා. බ්ලඩ් කුමාරයා එයාගේ කට්ටියයි මුර සංචාරයේදී දකිනවා තුර්කි හමුදාකාරයෙක්ගේ හෙල්මට් එකක් තියෙනවා. ඒ හෙල්මට් එකේ නිකන් නියපොතු පාරවල් කිහිපයක් වගේ තියෙනවා. ඒ වෙලාවේ මේ කුමාරයා සැක හිතනවා තුර්කි හමුදාව ආයෙත් ට්‍රාන්ස්ල්වේනියාව ආක්‍රමණය කරන්න පටන් අරන් කියලා. ඊට පස්සේ මේ කුමාරයා කන්දක් උඩ නගිනවා මේ තියෙන ලකුණුත් එක්ක ගිහිල්ලා. ඒ වෙලාවේ එයා දකිනවා ගුහාවක් ඇතුලේ තියෙනවා තුර්කි හමුදාවේ තවත් හෙල්මටුයි ආයුධයි ආම්පන්නයි. ඒ හැම එකම අර නියපොතු පාරවල් වගේ තියෙනවා. මේ අතරතුර එයා හොයා ගන්නවා ඒ වටේටම කැඩිච්ච කුඩු විච්ච ඇටකටු තියෙනවා කියලා. ඊට පස්සේ එකපාරම මේ ගුහාවේ අඳුරත් එක්ක එතන වැඩ් කුමාරයාත් එක්ක ගිය අනිත් දෙන්නට ඇටෑක් කරනවා අමුතු ජීවියෙක් වගේ කෙනෙක් කළුවරේ. ඒත් එක්කම යා කුමාරයාටත් ඇටෑක් කරන්නෙද්දී කුමාරයා මෙයාට කඩු පහරක් දීලා එළියට පයින්නවා. එතකොට කුමාරයා අවුව හරිය හිටින්නේ. ඊට පස්සේ මේ සතා එකපාරක් පසුබහිනවා. මේලයි ලැඩ් කුමාරයා යනවා ඊට පස්සේ හම්බෙන්න යාගේ හොඳ යාළුවෙක් වෙන බ්‍රදර් ලූෂන්ව. මේ වෙලාවේ මේ විස්තරහර බ්‍රදර් ලූෂන් කියනවා මේ කුමාරයාට හම්බෙලා තියෙන වැම්පයර් කෙනෙක් කියලා. ඒ වගේම යා කියනවා වැම්පයර් කෙනෙක් කියන්නේ කවුද කියලාත්. ඊට පස්සේ කුමාරයා යනවා යාගේ මාලිගාවට. ඒ මාලිගාවේ ඉන්නවා යාගේ වයිෆුයි එයාගේ පුතයි. මේගොල්ලන්ට හරි සතුටුයි කුමාරයා එනවා දැකලා. කොහොම හරි එදාරෑ කෑම වේලාවේ තුර්කි පණිවිඩකාරයෙක් එනවා මේ කුමාරයාව හම්බෙන්න. ඒ වෙලාවේ මේ කුමාරයා සිල්වර් කොයින්ස් ගොඩාක් දීලා මෙයාව පිටත් කරලා අරිනවා එයාගේ රජතුමාට මොහමඩ්ට දෙන්න කියලා. කොහොම හරි මෙයා යද්දී ආපහු හැරලා කියනවා මොහමඩ් ඩිමාන්ඩ් කරා ළමයි 1000 කෝනේ ඔයාගේ පුතාවත් ඇතුළුව කියලා මේ කුමාරයාට. ඒ වෙලාවේ මේ පණිවිඩකාරයත් එක්ක ආපු අනිත් තුර්කි හමුදාවේ නිලධාරියෙක් එතන ඉන්න කෙනෙක්ට කරදර කරනවා. මේ වෙලාවේ ටක් ගාලා මේ කුමාරයා ඇවිල්ලා මේ මිනිස්යාගේ බෙල්ලෙන් අල්ලලා කියනවා මෙතනින් කරදර නොකර පලයල්ලා කියලා. එදාර මේ රජතුමාගේ පුතා අහනවා එයාවත් දෙනවද තුර්කි හමුදාවට කියලා. ඒ වෙලාවේ රජතුමා කියනවා එයාවත් එයාගේ රාජධානිය කාවත් තුර්කි හමුදාවට දෙන්නේ නැහැ. මේ මුළු රාජධානියමයි ඔයාවයි මම ආරක්ෂා කරනවා කියලා. ඊළඟ දවසේ මේ රජතුමා යනවා අර තුර්කි ආක්‍රමණිකයව හම්බෙන්න. ඒ වෙලාව එයාට ගිහලා ඔෆර් කරනවා ළමයි 1000ක් ඕනේ නැහැ මම උඹට යටත් වෙන්නම් මම උඹට වැඩ කරන්නම් මම ළමයි 1000කට වඩා බලවත් කියලා. හැබැයි ඒ වෙලාවේ අර මොහමඩ් මේක ගණන් ගන්නෑ. එයා කියනවා මට ළමයි 1000 තමයි ඕනේ උඹගෙන් වැඩක් නැහැ කියලා. ඊට පස්සේ මේ ආක්‍රමණිකයා ડોකියුමන්ට් එක එයාගේ ඇඟිලි සලකුණ තියලා ඒ කියපු කතාව ලෝ එකක් විදියට අප්‍රූව් කරනවා. දැන් මේ රජතුමාට අනිවාර්යෙන් එයාගේ ළමයාව ඇතුළුව ළමයි 1000ක් දෙන්න වෙනවා මේ ආක්‍රමණික රජතුමාට. ඉතින් ඊළඟ දවසේ මේ රජතුමාට සිද්ධ වෙනවා එයාගේ ළමයාව බාර දෙන්න මේ සේනාවට. ඉතින් අර සේනාවේ එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මේ ළමයාව අරන් යන්න. මේ වෙලාවේ මේ බ්ලඩ් රජතුමා අරන් එනවා එයාගේ පුතාව අරගොල්ලන්ට යටත් වෙලා බාර දෙන්න. හැබැයි ළඟටම ඇවිල්ලා එයා පුතාට රහසින් කියනවා අම්මා ළඟට දුවන්න මේ පැත්ත බලන්න නැතුව කියලා. ඒ වෙලාවේ බ්ලඩ් මෙතන ආපු කෙනාගේ කඩුව අරන් එතන ඇවිල්ලා ඉන්න සේනාවේ කිහිප දෙනාව ටට්ටක් ගාලා මරලා දානවා. දැන් ලට්ට තේරෙනවා එයා මේ ගේම ඉල්ලුවේ ලොකු සතුරු හමුදාවක් එක්ක කියලා. ඒ හින්දා යාට කරගන්න දෙයක් නැතිම තැන එයා යනවා අර කන්ද උඩ නැගලා ඒ කන්ද උඩ ඉන්නවා කිව්ව රාක්ෂයව හම්බෙන්න. මෙයා ඇතුළට ගියාම මේ රාක්ෂයාට තේරෙනවා මෙයා ඇවිල්ලා ඉන්නේ මොකක් හරි ඌමනාවක් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන කියලා. ඒ හින්දා එයා ඇවිල්ලා මෙයාට ඇටෑක් කරන්න නැතුව මෙයාගෙන් අහනවා උඹ මොකටද මෙතෙන්ට ආවේ කියලා. ඒ වෙලාවේ ලට් කියනවා එයාට කරගන්න දෙයක් නැහැ. එයාගේ පොඩි හමුදාවට වරවගේ ලොකු හමුදාවක් එක සටන් කරන්නත් බෑ. ඒ හින්දා එයාට බ්‍රාන්ස්ට කෙනෙක් වෙන්න වෙනවා මේ එන සතුරු හමුදාව පරාද කරන්න නම්. ඒකට මෙයා ආවේ මෙයාගෙන් මාන්ස්ටර් කෙනෙක් වෙන්න කියලා ඉල්ල ගන්න. එයාට පුළුවන්ද කියලා බලන්න. එයාටත් මාන්ස්ටර් කෙනෙක් වෙන්න ශක්තිය ඒ වගේම
හැකියාව වේගය තියෙන ඊට පස්සේ මේ මාස්ටර් වැම්පයර් කියනවා එයාටත් බලය දෙන්න පුළුවන් බ්ලඩ්ට හැබැයි ඒකේ අතුරු ආබාධ සහ අනතුරු තියෙනවා කියලා ඒ වගේම මේ වෙලාවේ එයා යාගේ අත හපලා එතන තියෙන කට්ටකට ලේ ටිකක් දානවා මේ වැම්පයර්ගේ ඊට පස්සේ මේ මාස්ටර් වැම්පයර් කියනවා ලට්ට මේ ලේ ටික බොන්න කියලා එහෙම බිව්වම එයාට ශක්තියයි වේගයයි ලැබෙනවා කියලා හැබැයි මේ වෙලාවේ බ්ලඩ් දහනවා ඒකට යාගෙන් අයින් වෙන්නේ මේකට අදාළ ගාස්තුව මොකද්ද කියලා ඒ වෙලාවේ වැම්පයර් කියනවා උඹ දවස් 3ක් යනකම් ලේ බොන්න තියෙන ආශාව මැඩගෙන හිටියොත් උඹ වායස අතා තත්ත්වයට පත් වෙනවා කියලා හැබැයි වැරදිලා හරි උඹේ දවස් 3 නැතුවත ලේ බිව්වොත් උඹවත් මං වගේ වැම්පයර් කෙනෙක් වෙනවා සදා කාලයටම කියලා ඉතින් ලැඩ් මේක පිළි අරගෙන එයා අර ලේ ටික බොනවා ඊට පස්සේ අහනවා දැන් මොකද්ද කියලා ඊට පස්සේ මාස්ටර් වැම්පයර් මෙතනින් ඇවිදගෙන යනවා දැන් උඹ මැරෙනවා කියලා ඒ වෙලාවේ බ්ලඩ් එතන වැටෙනවා එයා එකපාරම සිහි නැති වෙලා ඊට පස්සේ මෙයා ඇහැරෙද්දී ඉන්නේ ගඟක් ළඟ බිම මේ වෙලාවේ මෙයා නැගිටිද්දී එතන අත තියෙන ගලක් තැලෙනවා මෙයාගේ තියෙන ශක්තියට ඊට පස්සේ මෙයාට තේරෙනවා මෙයාට ගොඩක් ශබ්ද හැමදේම දැනෙනවා කියලා එයාට ඈත ඉන්න මකුළුවෙක් ඇවිදින සද්ද හිටන් ඇහෙනවා මේ අතරතුර එයා දුහගෙන යනවා ඒ වෙලාවේ එයාට තේරෙනවා එයාට වවුල්ු රංචුවක් වෙලත් යන්න පුළුවන් කියලා මේ අතරතුර අර තුර්කි හමුදාව ට්‍රාන්ස්ල්වේනියාවට පහර දෙන්න පටන් අරන් ට්‍රාන්ස්ල්වේනියාවේ ඉන්න චූටි හමුදාවක් පොඩි රටක් මේ වෙලාවේ කොහොමයි බ්ලඩ් එනවා එයාගේ මාලිගාවට එයාගේ පුතයි බිරිඳයි ළඟට ඒ වෙලාවේ එයා එතන මිනිස්සුන්ට කියනවා එයාගේ පුතාවවත් එයාගේ රාජ්‍ය අනිත් පුතාලවත් තුර්කි හමුදාවට කවදාවත් දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ බ්ලඩ් තනියම ගිහිල්ලා මේ තුර්කි හමුදාවට ප්‍රහාර එල්ල කරනවා දිගට හරහට එයාගේ වේගයයි ශක්තියයි හින්දා මේ හමුදාවට හිතා ගන්නවත් බෑ එයා කොහොමද පහර දෙන්නේ කියලා එයාගේ අලුත් බලයත් එක්ක සෝල්ජර්ස්ලා දහදහස් ගාණක් ආවත් එයාව මැච් කරන්න බෑ එයා මේ ඔක්කොටම ගහනවා කිසිම තරඟයක් නැතුව කොහොම හරි මේ වෙලාවේ බ්ලඩ්ගේ ඉතුරු හමුදාවේ කට්ටිය එද්දී බ්ලඩ් මෙතන ආපු හමුදා සේනාංකයම තනියම මරලා දාලා ඒ වෙලාවේ බ්ලඩ් කියනවා හමුදා ආපු කට්ටියට එයාගේ රාජධානී කට්ටිය අරන් කන්දක් උඩ තියෙන වෙනත් තැනකට යන්න එතන මේගොල්ලන්ට ආරක්ෂාව තියෙනවා කියලා දැන් පහුවෙද්දී බ්ලඩ්ට තේරෙනවා එයාට මිනිස්සු ළඟ ඉද්දී ඒගොල්ලන්ගේ ලේ බොන්න හිතෙනවා කියලා ඒ හින්දා එයා එයාගේ මිනිස්සු ටිකෙන් පොඩ්ඩක් ඈතට යනවා මේකෙන් බේරෙන්න මේ වෙලාවේ වයිෆ් ළඟට ගිහිල්ලා එයාත් එක්ක ආදරෙන් ඉන්න හදනවා හැබැයි ඒ වෙලාවෙත් මෙයාට තේරෙනවා එයාගේ වයිෆ්ගේ බෙල්ලේ යන ලෙහනාරය යාට පේනවා කියලා එයා හින්දා වයිෆ්ගෙන් සමාව අරන් එතනින් පිටත් වෙලා යනවා එදා රා කැලේදී අමුතු මිනිස්සෙක් එනවා බ්ලඩ් ළඟට එයා ඇවිල්ලා එයාගේ අත කපලා බ්ලඩ්ට දෙනවා ලේ බොන්න මේ වෙලාවේ බ්ලඩ් එයාගේ අතේ තියෙන ඒ ලේ තියෙන භාජනයට ගහලා එයා වෙලවනවා හැබැයි එයා යතනින් යද්දි කියාගෙන යන්නේ ඔයා මගේ මාස්ටර් කියලා මේ වෙලාවේ ඊළඟ දවසේ අර සතුරු හමුදාවේ නායකයා එනවා අර හමුදාවේ පහර දීම ගැන හොයලා බලන්න මේ වෙලාවේ යට තියෙන කැප්ටන් හම්බෙනවා ඒත් එක්කම එයා දකිනවා එයාගේ සෝල්ජර්ස්ලා ඔක්කොම කණුවල ගහලා තියෙනවා කියලා එක පිළිවෙලට ගොඩාක් සෝල්ජර්ස්ලා මේ අතරතුර රජතුමාගේ බිස වහනවා මොකද ඔයා අමුතු වෙලා ඉන්නේ කියලා මේ වෙලාවේ මෙයා ගිහිල්ලා ඉරව්වට එයාගේ අතල්ලලා පෙන්නනවා එයාගේ හැම පිච්චලා යන විදිය ඒ වගේම එයා කියනවා බිනිදට එයා මෙහෙම කරගත්තේ එයාගේ රාජධානියයි එයාගේ පුතාවයි බේරගන්න ඕන නිසා කියලා ඒ වෙලාවේ කියනවා තව දවස් 3ක් මම මෙහෙම හිටපුවාම මේක නැති වෙලා යනවා කියලා ඊට පස්සේ රෑ මේ ට්‍රාන්ස්වෙලියන් මිනිස්සු ටික යනවා අර කන්ද උඩ තියෙන නිදහස් තැන හොයාගෙන කැලේ මැද්දේ මේ වෙලාවේ තුර්කි හමුදාව ඒ යන කට්ටියට ඇටැක් කරනවා ඒ වෙලාවේ එයා වවුල් රංචුවක් විදියට පරිවර්තනය වෙලා මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉන්න තුර්කි හමුදාව ඔක්කොටම ප්‍රහාර එල්ල කරනවා මේ අතරතුර බ්ලඩ්ගේ හොඳම සෝල්ජර් එයා එයාගේ වයිෆ්යි බබාවයි අරගෙන යනවා බේර ගන්න මෙතන මරන්න එන තුර්කි හමුදාවෙන් කොහොම හරි අන්තිමට දුහා ගන්න දිහක් නැති තැනක තුර්කි හමුදාව මෙයා වට කරලා ඒ සෝල්ජර්ව මරලා දානවා මේත් එක්කම බ්ලඩ් මෙතෙන්ට එනවා එයාගේ වයිෆ්යි පුතාවයි බේර ගන්න එයාගේ හොඳම සෝල්ජර් එයාගේ අත උඩම මැරිලා යනවා මේ වෙලාවේ වෙන තුවාල නිසා කොහොම හරි ඊළඟ දවසේ දවල් වෙලාවේ ලූෂන් දකින්නවා මෙයා එයාගේ හොඳම යාළුවා අවුවට එන්නේ අවුව මගහරිනවා කියලා ලූෂන් මෙයා මාන්ස්ටර් කෙනෙක් කියලා හිතලා මෙයාව හිර කරලා අල්ලගෙන එයාට කියනවා යටත් වෙන්න කියලා මේ වෙලාවේ බ්ලඩ් කියනවා යටත් වෙන්න බෑ එයාට මේ යුද්ධ දිනන්න ඕනි කියලා කොහොම හරි ලූෂන් එතන තියෙන ජනේලයක් ඉරලා දානවා අවුව ඇතුළට එන්න ඒ වෙලාවේ බ්ලඩ් ගෙහම පිච්චිලා යනවා ඊට පස්සේ බ්ලඩ් ඒ හට් එක ඇතුළේ ඉද්දිම මිනිස්සුත් බයේ කෑ ගහලා මිනිස්සු හිතලා මෙයා මාන්ස්ටර් කෙනෙක් කියලා ඒ හට් එකට ගිනි තියනවා ඒ වෙලාවේ බිසව ට්‍රයි කරනවා එතෙන්ට දුවන්න
ඒ වෙලාවේ ලඩ්ගි හොඳ සෝල්ජර් කෙනෙක් එයාවයි පුතාවයි අල්ලන් ඉන්නේ. ඒ වෙලාවේ ලඩ් කොහොම හරි ඒ හට් එකේ ඉඳලා එළියට එනවා පිච්චිච්චාම ඒත් එක්කම සුව වෙනවා. මෙයා එතන මිනිස්සුන්ට කියනවා කෑ ගහලා මම මේ හැමදේම කරේ මගේ ආත්මයත් කැප කරේ මං උඹලා වෙනුවෙන් උඹලාව බේර ගන්න තුර්කි හමුදාවෙන් උඹලාව බේර ගන්න කියලා. මේ වෙලාව තවත් ලොකු තුර්කි හමුදාවක් එනවා මේගොල්ලන්ට ප්‍රහාර එල්ල කරන්න. මේ වෙලාවේ එලි වීගෙන එන්නේ මේ එලි වුණයින් පස්සේ ලඩ්ගේ බලය නැති වෙනවා දැන් දවස් 3ක් ගිහිල්ලා නිසා. මේ යුද්ධෙට ලඩ් ලෑස් තියනවා ඒත් එක්කම මේන තුර්කි හමුදා පරද්ද කරන්න තාම උදේ වෙලා නැහැ. මේ වෙලාවේ කොහොම හරි අර කතාවෙන් පස්සේ ලඩ් එක්ක මිනිස්සු ආ එකතුයි. ඊට පස්සේ ලඩ් එතෙන්ට ඉස්සරහට ගිහිල්ලා එයාගේ බලය පාවිච්චි කරනවා එලි වෙන්න කලින් ඉක්මනට එයා යවනා ලොකු වවුල් රංචුවක් ගිහිල්ලා එතන ඉන්න සෝල්ජර්ස්ලා පෙරලගෙන විනාශ කරගෙන හරියට කුණාටුවක් වගේ යන්න. ඊට පස්සේ තවත් එයාගේ බලය පාවිච්චි කළා එතන සතුරු සේනාව මැදට ලොකු ප්‍රහාරයක් එල්ල කරනවා ගොඩාක් සතුරු විනාශ වෙන්න. ඊට පස්සේ බ්ලඩ් එයා වවුල්ු කිහිපයක් විදියට පරිවර්තනය වෙලා යනවා අර සතුරු හමුදායේ නායකයා විනාශ කළා දාන්න. මේ අතරතුර ලඩ්ගේ මාලිගයට රින්ගලා සතුරු හමුදාව හොරෙන්. ඊට පස්සේ එතන ඉන්න සතුරු හමුදාව ටික මෙතන එයාගේ වයිෆයි බබාවයි අල්ල ගන්න හදද්දී අනිත් පැත්තෙන් ලැට් ට්‍රයි කරනවා ඒකේ ලොක්කා කියලා හිතලා කෙනෙක්ව පෙරලගෙන එයාට පහර දෙන්න. මේ වෙලාවට යාට තේරෙනවා මෙයාව රවට්ටලා මෙතන බොරුවක් කරලා තියෙන්නේ උගුලක් අටවලා තියෙන්නේ මෙයා මෙතන නෑ බොරු කෙනෙක්ව දාලා එයා එයාගේ මාලිගාවට ඇටෑක් කරන්න ගිහිල්ලා කියලා. ඊට පස්සේ අර සතුරු හමුදාවේ ආපු කට්ටිය එයාගේ බිරිඳට බඩට එකක් ගහලා එතන බැල්කනි එකෙන් තල්ලු කරලා දාලා එයාගේ පුතාවත් අරන් මෙතනින් පිටත් වෙලා යනවා අම්මා කෑ ගහද්දිම. ලැට් මේ කෑ ගහන කැවිල්ල එයා ටක් ගාලා අනිත් පැත්තට හැරිලා එනවා මේ බැල්කනි එකට. එද්දී එයා එතන ඉන්න සෝල්ජර්ස්ලා කීප දෙනෙක්ව මරනවා. ඊට පස්සේ එයාට හැබැයි පුතා එක්ක ගිය එක්කෙනා හොයාගන්න බැරි වෙන. කොහොම හරි මේ වෙලාවේ අර එල්ලිලා ඉන්න බිරිඳගේ අත තැදිලා එතනින් වැටෙනවා. වැටෙද්දී මේ ලැට් ට්‍රයි කරනවා යාව බේර ගන්න උඩින් පැනගෙන ඇවිල්ලා ලැට් පොට්ටක් පරක්කු වැඩි එයාගේ පුතා ඈත අර හමුදාවේ අල්ලන් ඉන්න තැන ඉඳලා බලන් ඉද්දී එයා දකිනවා එයාගේ අම්මා බිමට වැටෙනවා තාත්තා ට්‍රයි කරනවා අල්ල ගන්න හැබැයි අන්තිම මොහොතේදී අල්ල ගන්න පුළුවන් වෙන්නේ අම්මාව බිම ගැටෙද්දි කියලා. ඊට පස්සේ කොහොම හරි බ්ලඩ් උත්සාහ කරනවා එයාගේ වයිෆ්ව බේර ගන්න හැබැයි ඒ වෙලාවේ එයා මැරෙනවා කියලා මෙයාට තේරෙනවා. ඒත් එක්කම එයාගේ වයිෆ් කියනවා ඔයා මගේ ලේ බොන්න බීලා යන්න අපේ පුතාව බේර ගන්න එකම විදි හේකයි වාට පුතා බේර ගන්න තියෙන දැන් ඔයාගේ නැත්තම් ශක්තිය වරිනවා ඉර පායපු ගමන් කියලා. ඊට පස්සේ බ්ලඩ් ඩාන්ඩලා කොහොම හරි එයාගේ වයිෆ් ගේ බෙල්ල හපලා ලේ බොනවා. දැන් ආපහු එද්දී එයා සම්පූර්ණ රාක්ෂයෙක් විදියට පරිවර්තනයලා ඉවරයි. දැන් මේක පර්මනන්ට්. ඊට පස්සේ ලඩ් එයාගේ සෝල්ජර්ස්ලා වැටිලා ඉන්න කට්ටිය ට්‍රාන්ස්ල්වේනියා වල ජනතාව ඔක්කොටම ගිහිල්ලා එයාගේ ලේ පොවනවා. ඒගොල්ලන්වත් ඩ්‍රැකියුලලා විදියට පරිවර්තනය වෙලා ඒගොල්ලන්ට ශක්තිය ධෛර්යය සහ වේගය ලැබෙන්න නිසා. ඊට පස්සේ ලඩ් ගිහිල්ලා එයාගේ යුද්ධට යන ඇඳුම ඇඳගෙන එනවා අර තුර්කි හමුදාවේ ඉන්න තැනට. මේ වෙලায় අහස ගිගුම් දිදි අකුණු ගහනවා. කොහොම හරි මෙතෙන්ට ඉතුරු ට්‍රාන්ස්ල්වේනියාවේ ජනතාවත් එනවා ඇටෑක් කරන්න. මේ වෙලාවේ ලඩුයි ඒ ජනතාවයි මේ කට්ටියට ඇටෑක් කරනවා. මොකද ඒ හැමෝටම දැන් සුපිරි බලයක් සහ ශක්තියක් තියෙන නිසා. මේ වෙලාවේ කොහොම හරි ලැඩ් යනවා අර ලොක්කා ඉන්න ඌඩාරමට. ඒක ඇතුලේ මේ ලොක්කා සෑස්ති වෙලා ඉන්නවා සිල්වර් කොයින්ස් හැමතැනම දාලා. එයත් සිල්වර් වගේ ඇඳගෙන. මොකද ලැඩ්ට සිල්වර් වලට මුහුණ දෙන්න බෑ. ඊට පස්සේ ඇතුලට ගිහිල්ලා ලොකු ෆයිට් එකක් යනවා මේ දෙන්න අතර. හැබැයි අර සතුරු හමුදාවේ නායකයා ගොඩක් හොඳ සටන්කරුවෙක්. එයා ලැට්ට උගුල් අටලා තියෙනවා ඒ සිල්ව කාසි වලින්. කොහොම කොහොම හරි මෙහෙම ගහලා ඒ සතුරු හමුදාවේ නායකයා ලැට්ට බිම දා ගන්නවා. මේ වෙලාවේ මේ සතුරු හමුදාවේ නායකයා එතන තියෙන ලී කෑල්ලක් අරන් ඒක උලක් විදියට හදලා ලැට්ට අරින්න හදනවා එයාව මරලා දාන්න. කොහොම හරි ලැට් එකපාරම වවුල් රංචුවක් විදියට පරිවර්තනය වෙලා මෙයාගේ පැත්තෙන් කරකිලා ඒ ලී පොල්ල අරන් එයාටම අනිනවා. ඒ වෙලාවේ මෙයා කියනවා මම යුදවීරයෙක් නෙමෙයි මම තමයි ඩ්‍රැකියුලා කියලා. ඊට පස්සේ කොහොම හරි මේගොල්ලෝ යුද්ධ දිනනවා. මේ අතරතුර අර පොඩි පුතා දුහන් එනවා එයාගේ තාත්තා පැත්තට. හැබැයි දැන් මේ ට්‍රාන්ස්ල්වේනියා වල මිනිස්සු ඩ්‍රැකියුලා විදිහට පරිවර්තනය වෙලා නිසා ඒගොල්ලෝ මේ පුතාවත් මරලා දාලා ලේ බොන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ එක මිනිස්සෙක් ඩ්‍රැකියුලාගේ පුතාට ඇටෑක් කරන්නෙද්දී එයා ලී එකක් අරන් එයාගේ පපුවට ඇනලා එයා උඩට උස්සලා හයි කරලා තියෙනවා. මෙයාව මේ නිසා දිය වෙලා කුඩු වෙලා යනවා ඇටකට විතරක් ඉතුරු වෙන විදිහට.
මේ අතරතුර මේ නගරෙ ඉන්න අනිත් මිනිස්සු ටිකත් එනවා ඩ්‍රැකියුලාගේ එයාගේ පුතාගේ පැත්තටයි ඒගොල්ලන්ව විනාශ කරලා දාන්න කියලා හිතාගෙන මෙත් එක්කම ඩ්‍රැකියුලාගේ යාළුවා ලූෂන් ඇවිල්ලා එයා අර කුරුසිය අල්ලලා එතන ඉන්න ඩ්‍රැකියුලාව පස්සට දානවා ඊට පස්සේ ඩ්‍රැකියුලාට අක් ගාලා එයාගේ පුතාව දෙනවා ලූෂන්ට අරන් යන්න ඒත් එක්කම ආයේ පුතා දුවගෙන ඇවිල්ලා තාත්තාව තුරුල් කරගන්නවා තාත්තා අන්තිම පාරට පුතාට සමු දෙනවා එයාට ලූෂන් එක්ක යන්න ඊට පස්සේ ඩ්‍රැකියුලා යාගේ බලය පාවිච්චි කරලා වලාකුළු ටික අයින් කරනවා ඉරව්ව ඒගොල්ලන්ට වැටෙන විදිහට ඒත් එක්කම අර ට්‍රාන්ස්ලේනියා වල සම්පූර්ණයෙන් ඩ්‍රැකියුලා වෙලා හිටපු මිනිස්සු ඔක්කොම ඉරව්වට ගිනිගෙන විනාශ වෙලා යනවා ඒත් එක්කම ඩ්‍රැකියුලාත් මේ විදිහට ගිනි ගන්නවා මේ අතරතුර ඩ්‍රැකියුලාගේ පුතාව පත් කරනවා ඒ රටේ රජතුමා විදිහට ඒත් එක්කම ඩ්‍රැකියුලාව අර එදා කැලේදී කතා කරපු මිනිස්සු ඇවිල්ලා අරන් ඇවිල්ලා එයාගේ ලේ බොන්න දෙනවා ඒත් එක්කම ඩ්‍රැකියුලාට පණ එනවා මේ වෙලාවේ පුතාට තේරෙනවා එයාගේ තාත්තා කොහෙ හරි පණ පිටින් ඉන්නවා කියලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ වර්තමාන කාලය දැන් ඩ්‍රැකියුලා මිනිස්සු අතර ඉන්නවා ඇවිද ඇවිද මේ වෙලාවේ මෙයා දකිනවා එයාගේ මැරිච්ච බිරිඳ වගේ ගෑනු ළමෙක් ඉන්නවා ඒ වෙලාවේ මෙයා ගිහිල්ලා එයාට අඳුන්වලා දෙනවා එයාගේ නම බ්ලඩ් කියලා ඒත් එක්ක මේ ගෑනු ළමයා කියනවා එයාගේ නම මීනා කියලා ඊට පස්සේ මේ දෙන්න පිටත් වෙලා යනවා ඒත් එක්කම මෙතන වාඩි වෙලා ඉන්නවා අර මාස්ටර් වැම්පයර් එයා දැන් මනුස්ස ෆෝම් එකක ඉන්නේ ඊට පස්සේ මේ මාස්ටර් වැම්පයර් නැකිටලා මේ දෙන්නා ෆලෝ කරන්න පටන් ගන්නවා ඒ යන ගමන් එයා කියාගෙන යනවා දැන් තමයි වැඩේ හරියටම පටන් ගන්න කියලා මෙතනින් මේ ෆිල්ම් එක ඉවර වෙනවා මේ වගේ ෆිල්ම්ස් බලන්න හැමදාම හෝම් සිනමා සිංහල YouTube channel එකත් එක්ක එකතු වෙලා එන්න වැඩේ හොඳනම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න එහෙනම් ගිහින් එන්න ජය වේවා